දැන් පුවත් කිහිපයක් කෙටියෙන් ගෙනෙන්න අප සූදානම්. කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේදී ගමන් මල්ලක් තුල තිබී හමු වූ මලසිරුර කුරුවිට තෙප්පනාම ප්‍රදේශයේ තරුණියගේ බවට DNA පරීක්ෂණ වාර්තා අනුව අද තහවුරු කර ගැනුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව ඇය මේ යාමෙන් අනතුරුව හිස කඳෙන් වෙන්කොට ඇති බවට තහවුරු වී ඇති බවයි. ඝාතනය කර හිස කඳින් වෙන් කෙරුණු තරුණියකගේ මලසිරුරක් ගමන් මල්ලක බහා තිබියදී කොළඹ වේල්ල වීදියේ ප්‍රදේශයෙන් සොයාගෙනුණු අතර එය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 37 දී දිලිනි යශෝදා ජයසූරිය මැණිකේ බවට ඥාතීන් විසින් හඳුනා ගනුණා. කෙසේ වෙතත් හිස නොමැතිවීම හේතුවෙන් මලසිරුර දිලිනි යශෝදාගේමද යන්න බවට විද්‍යානුකූලව තහවුරු කර ගැනීම සඳහා රජයේ අතිරේක රස පරීක්ෂක DHLW ජයමාන්න මහතා විසින් DNA පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා. රස පරීක්ෂක වාර්තාවට අනුව රජයේ අතිරේක රස පරීක්ෂක DHLW ජයමාන්න මහතා විසින් සඳහන් කර තිබෙන්නේ මෙම මියගිය තැනැත්තියගේ DNA සෑම්පල් ඇයගේ මව සහ ඇගේ සොහොයුරාගේ DNA සෑම්පල් සමග සැසඳෙන බව මේ අතර DNA පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පොලිස් මෘත ශරීරාගාරයේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා විසින් සිදු කරනු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව කරුණු කීපයක් පැහැදිලි වී තිබෙනවා. පළමු කාරණේ වන්නේ මෙම තැනැත්තියගේ හිස වෙන් කිරීම ඇගේ මරණයෙන් පසුව සිදු කර ඇති බවට. දෙවෙනි කාරණය ඇය ගැබිනියක් නොවන බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සඳහන් වී තිබෙනවා. ඒ වගේම මෙම තැනැත්තිය ආහාරගෙන පැය 2-3 අතර කාලයකදී ඇගේ මරණය සිදු වී ඇති බවට. කෙසේ වෙතත් මරණයට හේතුව නිසැකවම සඳහන් කිරීමට නම් එහි හිස කොටස සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් කිරීමට අවශ්‍ය බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර තිබෙනවා. එයට හේතුව හිසේ යම් පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නිසා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තරුණයගේ සිරුර අද පස්වරුවේ ඥාතීන් වෙත බාර දෙනු ලැබුවා. සීනි බදු වංචාව හේතුවෙන් රජයට රුපියල් බිලියන 15.9ක බදු ආදායමක් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එම අහිමි වූ මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ආදායනය කළ සීමිත පිරිසකට ලැබී ඇති බවයි. තවත් පුවත් කිහිපයක් දැන්. රක්ෂිත බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුදුක් විමසීමට ගිය අවස්ථාවේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාගත් සෙල්ෆි ඡායාරූපයක් හේතුවෙන් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බන්ධනාගාරයට ඇතුළත් වෙනකොට සෑම පුජ්‍යලයෙක්ම තමන්ගේ ජංගම දුරකථන බාර දීම සිදු කරනවා. නමුත් මෙම අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරයා ජංගම දුරකථනය බාර දීලා නැහැ. කනගාටුදායක ලෙස මේ මන්ත්‍රීවරයා මෙම රැඳවියාගේ ඡායාරූපයක් අරගෙන තියෙනවා. අමුත්තන් පෙන්වීම සිදු කරපු එකපෙළ ජේලවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. ඒ නිසා ඔහුගේ වැඩතහනම් කිරීමට ලක් කරා මේ වන විට. මේ සම්බන්ධයෙන් යම්කිසි දැනුවත් භාවයක් තිබුණා නම් අපි විශේෂයෙන්ම මේ රැඳවියා සම්බන්ධනොත් අපි බන්ධනාගාර ආරක්ෂා පනත අනුව ඒ නීති කිසියම් පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගාණියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබුවා. අනතුරුව විත්තිකාරිය පෙර ඇප මත බුදාහැරීමටත් අධිකරණය නියම කළා. පාර්ලිමේන්තුවට බොට්ටුවෙන් පැමිණීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මහතා කළ ඉල්ලීමට කතානායකවරයාගේ අවසරය හිමි වී තිබෙනවා. සුරබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකක විසින් නීති විරෝධීව ගෙන්වන ලද විදේශීය මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සිය භාරයට ගනු ලැබුවා. රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්ව වටේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා. ඒ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේ කඩුලු 9කින් ජය ගනිමින්.
ඉන්දියාවේ රායිපුර් හි පැවති තරගයේ කාසිවාසී දිනෝ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දු වාර 18යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි. ශ්‍රී ලංකාව විඩ්වෙන් විශිෂ්ට පන්දුවෙමක නිරත වූ නුවන් කුලසේකර රංගන හේරත් සහ සනත් ජයසූරිය කඩුලු දෙක බැගින් තබා ගත්තා. ලකුණු 90ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු වාර 13යි පන්දු 2කදී එක් කඩුලක් පමණක් දැවී ජයග්‍රහී ඉලක්කය පසු කර ගියා. එෙහිදී නායක තිලකරත්න දේශයන් පන්දු 40කදී නොදැවි අර්ධශතකයක් රැස් කළේ 4 පහර 7ක් සමගින්. උපුල් තරංග ලකුණු 27යි. තරගේ වීරයා රංගන හේරත්. කාන්තාව ගැන කතා කරන වාද පිටිය අද රෑ 10:30. සුබ රාත්‍රියක්.